සුබ දවසක් ඔයාට. ඉතින් අද ඔයා එකතු වෙලා ඉන්නේ කොහොමද සරලව ඔයාගේ වටිනා බිස්නස් කාඩ් එක හදාගන්නේ කියලා දැනගන්න. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩක් අය ඉන්නවා බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා දැඩි උමනාව තියෙන කට්ටිය. ඉතින් ඊළඟට එන ප්‍රශ්නේ තමයි කොහොමද මේ මගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්නේ, කොහොමද මිනිස්සු අතරට යන්නේ කියන එක. ඉතින් ඒතනදී අපිට තියෙන හොඳම මෙවලමක් තමයි බිස්නස් කාඩ් එක. ඉතින් ඒ වගේම අපි හරි කාර්ය බහුල ජීවිත ගත කරන අය, බොහොම වෙලාවට ඩිසයින් කෙනෙක් හොයාගන්න බෑ, ඩිසයින් කෙනෙක් ළඟට යන වෙලාව නැහැ, හම්බුණත් අපේ හිතේ තියෙන දේ යාට එක්ස්ප්ලේන් කරන්න බෑ, නොයෙකුත් හේතු වෙනවා. ඉතින් මම හිතුවා ඔයාගේ වටිනා බිස්නස් කාඩ් එක හදන්න පුංචි උත්සාහයක් දෙමු කියලා. ඉතින් මම මේක ඉතාම සරල ටූල්ස් තමයි යූස් කරන්නේ, මොකද මේ සම්බන්ධව ලොකු දැනුමක් නැති කෙනෙකුට උනත් කාඩ් එක හදාගන්න පුළුවන් වෙන්න තමයි මම උපරිම ට්‍රයි කරන්නේ. ඉතින් අපි හදමු කාඩ් එක. මුලින්ම කරල් ඩ්‍රෝ එකෙන් අලුත් පේජ් එකක් ඕපන් කරමු. මේ විදියට ඒකේ පේජ් සයිස් එකම අපි බිස්නස් කාඩ් සයිස් එකටම හදාගමු. මෙතන මේ මිලිමීටර්ස් වලින් තමයි මම කාඩ් එක හදන්නේ. එතකොට මෙතන මිලිමීටර් 90යි මිලිමීටර් 50යි, ඒක තමයි ජාත්‍යන්තරව පිළිගත්තු සිලින්ග් කාඩ් ස්ටෑන්ඩඩ් සයිස් එක. එතකොට CMYK මෝඩ් එකට පේනවා DPI එක 300 තියාගෙන ඉන්නවා ඒ රෙසලූෂන් එක. ඔයාට මම CMI එක ගැන පස්සේ කියන්නම්. එතකොට දැන් මෙතන මම අනිවාර්යයෙන්ම print area එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට මම මිලිමීටර් 5ක පොඩි box එකක් දාගන්නවා. මොකද ඒකට guideline එකක් තියාගන්න. මේ වගේ මිලිමීටර් 5x5 box එකක් ඇඳලා මුලින්ම අනිතික rectangle tool එකට ගිහිල්ලා ඒක උඩ double click කරාම මේ page එකේ size එකට box එකක් එනවාට පේනවා ඇති. දැන් මම මුලින්ම අර දාගත්තු පොඩි box එකට ඉස්සලා select කරගෙන ඊළඟට shift එක අල්ලගෙන අර page size එකට box එක දාගත්තු box එකට click කරගන්නවා. එතකොට click කරලා L keyboard එකේ L ගැහුවම අපිට පේජ් එකට පේජ් එකේ ලෙෆ්ට් එකට එනවා එක පුටුටි box එක. එතකොට මේ විදිහටම T එකක් ගන්න. එතකොට top left එනවා. අනිත් චූටි box එකත් ඔයා ඉස්සෙල්ල box එක select කරගන්න. ඊට පස්සේ page එක select කරගන්න. එතකොට බොටම් එකටයි රයිට් එකටයි BR ප්‍රෙස් කරාම අර චූටි box එකත් ඒ විදිහටම line වෙනවා. දැන් ඒකෙදි ඔයා guideline මේ විදිහට තියාගන්න පුළුවන්. ඇදලා ඒ box වලට ඇදලා තියාගන්නත් පුළුවන්. එක ගත්තු එකම ආයිමත් කොපියක් ගන්න නම් ඒ විදිහටම drag කරගෙන right click කරන්න. එතකොට තව කොපියක් එනවා guideline එකේ. මම නම් මේ ඔයාට පේන දැන් මෙහෙම drag ඇදලම තියාගන්නවා. ඉතින් දැන් මගේ page එක මම හදාගෙන ඉවරයි. දැන් මම මේ හදන්න මේ guideline තියන්න ගත්ත box ටික මම delete කරනවා. මොකද අමතක වීමකින් හරි ඒවා තිබුණොත් print එකේදී පේනවා කැතයි. දැන් මේකේ මුකුත්ම නැහැ. තියෙන guideline එක ටික විතරයි. page එක තියෙනවා. page එකේ guideline ටික විතරයි තියෙන්නේ. අපට ඒක පැහැදිලි වෙනවා. මම වේගින් කියාගෙන යනවා. මොකද මේ video එක ගොඩක් දික් වෙනවා. බොහොම අමාරුයි මේක කරන්න. ඒක නිසා ඔයා මට ඒ පැහැදිලි මම පැහැදිලිවම කියනවා. ඔයා ඒක බලාගන්න පුළුවන්. දැන් මම ඕ ෆයිල් ගිහිල්ලා open ගිහිල්ලා මගේ logo එක තමයි ගන්නේ. මම ඒක නම් වේලසනින් හදලා තියාගත්ත. මම ඒක යන වහට කියන්නම්. ඒක ඉමේජ් එකක් දැන් මේක අරගෙන ඔයාට ඕපන් ගිහිල්ලත් ගන්න පුළුවන්. නැත්නම් ෆයිල් ඉම්පෝර්ට් කරලා මේ page එකටම මේක කෙලින්ම දාගන්නත් පුළුවන්. මම දැන් මේ ක්‍රම දෙකම ඔයාට පැහැදිලිව පෙන්නන්නම් කොහොමද කියලා. දැන් මේ මම ගත්තු ඕපන් ගිහිල්ලා ගත්තු ෆයිල් එක මේ ඕපන් එකකින් අර මගේ logo එක මම drag කරලා මම business card හදන page එකට දාගන්නත් පුළුවන් මේ විදියට. නැත්නම් ෆයිල් මේක මම delete කරලා දානවා, close කරලා දානවා. එතකොට මම ෆයිල් ඉම්පෝර්ට් ගිහිල්ලා මේ මගේ ඒ ලෝගෝ එක ඒ ෆයිල් එකම ඉම්පෝර්ට් කරා මම ගන්නවා. එතකොට දැන් කෙලිම page එකට මේ විදියට කරන්න පුළුවන්. එතකොට අර වගේ drag කරන්න අවශ්‍ය නැහැ. මම එතකොට දැන් මම මේක delete කරලා දහනවා. දැන් එක දෙකක් උඩ වැඩක් නැති නිසා ඔයාටත් ඒ වගේ පොඩි පොඩි දේවල් කරලා බලන්න මම වේගින් කියාගෙන යනවා. දැන් ලෝගෝ එක පොඩක් පොඩි කරගමු. ඒක shift එක press කරගෙනම පොඩි කරන්න. එතකොට සමාන්තරව පොඩි වෙනවා. දැන් ලෝගෝ එක ඇඩ් කළා ඉවරයි. දැන් අපි නමයි position එකයි අපි contact details ටිකයි ඇඩ් කරගන්න business card එකට. ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. වාට නමට වෙන ෆොන්ට් එකක් ඕන නම් කලර් මාරු කරන්න ඕන නම් ඒ දේවල් කරන්න පුළුවන් ඔයාට මේ විදියට. ඉතින් මම නම් ෆොන්ට් සයිස් එක මගේ නමට 10ට තමයි තියාගෙන තියෙන්නේ.
පොසිෂන් එකට හත්තට චූටියට තියාගෙන තියෙනවා. ඒක ටිකක් මම කැමති විදිහට තියාගන්න. ඔයාට කැමති විදිහට ඔයාට තියාගන්න පුළුවන්. ඔයා බලන්න මේවා මේ මොන හරි වැරදීමක් වෙනවා නම් ඔයා කරලා බලන්න. අනිවාර්යයෙන්ම ආට කරන්න පුළුවන් මේක මම හොඳටම දන්නවා. ඔයාට මොන හරි කරගෙන යද්දි මේකේ මොන හරි වැරදීමක් වුණොත් කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙනම සෙට් එක ප්‍රෙස් කරන්න. එතකොට ඔයාට අන්ඩු කරගැනීමේ හැකියාව තියෙනවා. දෙතුන් පාරක් වුණත් ඒ විදිහට අන්ඩු කරගන්න පුළුවන්. නැවතත් ඔයාට රීඩු කරගන්න ඕන කන්ට්‍රෝල් ෂිෆ්ට් සෙට් ප්‍රෙස් කරන්න. එතකොට හරි. එහෙනම් දැන් මෙතන වම්මත පැත්තේ තියෙනවා පොඩි ඒ අකුරක් ටූල් බොක්ස් එකේ. ඒක අරන් දැන් මම හැතෙන්නේ මගේ කන්ටැක්ට් ඩීටේල්ස් ටික ඇඩ් කරගන්න. ඒ අකුරෙන් දැන් මම ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඳගන්නවා. මොකද ඒකෙන් ඇඩ්ජස් කරන්න ලේසි. ටෙක්ස්ට් බොක්ස් එකක් ඇතුලේ කන්ටැක්ට් ඩීටේල්ස් ටයිප් කරගත්තම හරි ඇලයින්මන්ට් එකටම ලස්සනට කරගන්න පුළුවන්. ඒ නිසා ටෙක්ස්ට් බොක්ස් එකක් ඇතුලේ කරගන්න මේ කන්ටැක්ට් ඩීටේල්ස් ටික කරගන්නකොට ඒක ඔයාට තේරෙයි ඉස්සරහට අපි කරගෙන යනකොට. ඉතින් දැන් මම මේ විදිහට මගේ කන්ටැක්ට් ඩීටේල්ස් ටික ඔක්කොම ටයිප් කරගන්නවා. ටයිප් කරලා ඉවර වෙලා මම මේ ටෙක්ස්ට් බොක්ස් එක පොඩ්ඩක් ලොකු වැඩි නම් දිග මදි නම් පොඩ්ඩක් ඇදලා මම ඒක ඇඩ්ජස්ට් කරගන්නවා. ඔක්කොම ටික ඇතුළට එන විදිහට අනිත් එක පොඩ්ඩක් කොට කරගන්නවා. ඊට පස්සේ මම පෙන් ෂේප් ටූල් එක අරගෙන පොඩ්ඩක් ඉතින් මම දැන් මේ විදිහට චුට්ටක් කොට කරගත්තා මේ ටෙක්ස්ට් බොක්ස් එක. දැන් මෙතන ෂේප් ටූල් එකෙන් මෙතන තියෙනවා පොඩි චූටි ඇරෝ එකක්. ඒකෙන් පොඩ්ඩක් ඩ්‍රැග් කරගන්නවා. මොකද දැන් එතකොට ඔයාට පේනවා ඇති එතන පොඩ්ඩක් ඩිස්ටන්ස් එක වැඩි වුණා. පොඩ්ඩක් පරතරය පොඩ්ඩක් හොඳට තියෙනවා. දැන් මම මේකට ගයිඩ්ලයින් එකක් ඇදලා තියෙනවා. මොකද මගේ අයිකන්ස් ටික හරියට මං අයිකන් තමයි දාන බලාපොරොත්තු වෙන්නේ. අයිකන්ස් ටික හරියට තියාගන්න ඕන නිසා මම මේ මම දැන් මගේ අයිකන් සෙට් කරන්න හදන්නේ. ෆයිල් ඉම්පෝර්ට් මම සේව් කරලා තියෙනවා මගේ ෆෝල්ඩර් එක ඩෙස්ක්ටොප් එකේ. එතනින් අර ගන්නවා. දැන් මම අරගෙන මම මේක වේලසෙනිම ඩවුන්ලෝඩ් කරලා කට් කරලා ලේයර්ස් හතරකට වෙනම එක ෆයිල් එකකට ලේයර්ස් හතරකට PSD ෆෝමැට් එකෙන් සේව් කරලා තිබ්බා. මේක දන්නේ නැති කෙනෙක් නම් බය වෙන්න එපා. මම ඒක කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා පැහැදිලිවම. මේක මම දැන් එහෙම ලේයර්ස් හතරකින් සේව් කරාම මට මෙහෙම අන්ග්‍රූප් පෝල් දුන්නාම මෙහෙම වෙන වෙනම ගලව ගන්න පුළුවන්. මම දැන් ඕන සයිස් එකට මේක මගේ ඕන සයිස් එකට පොඩි කළා. මම මේකට ඇඩ් කරන්න තමයි හදන්නේ. ඉතින් මේක දැන් මම මේ විදියට පොඩක් පොඩි කරලා අයිකන්ස් ටික මේකට ඇඩ් කර ගන්නවා. මේ විදියට එකින් එකට ගයිඩ්ලයින් උඩට පිළිවෙලට තියා ගන්නවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම එකට අල්ලලා කන්ට්‍රෝල් G ප්‍රෙස් කරලා කීබෝඩ් එකේ ගෲප් කරගන්නවා. ඒකට මගේ කන්ටැක්ට් ඩීටේල්ස් ටිකයි අයිකන්ස් ටිකයි ඔක්කොම එකට එකතු කරලා ගෲප් කරගන්නවා. ඉතින් දැන් මම අයිකනුත් ඇඩ් කරලා ඉවරයි. මගේ කන්ටැක්ට් ඩීටේල්ස් එක කන්ට්‍රෝල් G ප්‍රෙස් කරලා දෙකම එකට සිලෙක්ට් කරලා ගෲප් කරගන්නවා. ගෲප් කරගෙන මගේ නමත් එක්ක මම ඒක එලයින් කරගන්නවා. එලයින් L දෙකම සිලෙක්ට් කරලා L ගැහු L ප්‍රෙස් කරාම ඒක ලෙෆ්ට් එකට එලයින් වෙනවා. දැන් මම මගේ ගයිඩ්ලයින් ක්ලියර් කරගන්නවා. ගයිඩ්ලයින් එක උඩ එකපාර ඩබල් ක්ලික් කරාම එකපාරින් ඒක ක්ලියර් කරගන්න පුළුවන්. එතකොට දැන් මම මේ කාඩ් එකේ මුකුත්ම නැහැ. ඔයාට පේනවා ඇති අවුට්ලයින් එකක්වත් නැහැ කියලා. එහෙම තිබුණොත් කැතයි. ඉතින් මම දැන් චූටි බොක්ස් එකක් දාගමු කියලා හිතුවා. ප්ලේන් එකට තියෙන හින්දා කාඩ් එක උඩටුයි යටටුයි චූටි බොක්ස් එකක් දාගන්නවා. ඒ බොක්ස් එක මම මගේ කාඩ් එකේ දිග මිලිමීටර් 90ට මම ගත්තේ. ඔයාට මතක ඇති 90ට. එතකොට ඒ සයිස් එකටම ඒ උස මිලිමීටර් 3ට මම මේ බොක්ස් එක හදා ගන්නවා. මේ විදිහට මෙතන උඩ ටයිප් කරලා ඔයාට ඒක කරගන්න පුළුවන්. දැන් මම මේක කීබෝඩ් එකේ P ප්‍රෙස් කරලා පේජ් එකට මේක සෙන්ටර් කරගන්න ඔයාට බලා ගන්න පුළුවන්. දැන් ඒක පේජ් එකට සෙන්ටර් වුණා. දැන් මම මේකට කලර් එකක් ඇප්ලයි කරනවා. කලර් එක මම මගේ ලෝගෝ එකේ තියෙන කලර් එක මම ඇඩ් කරගමු කියලා හිතුවා. ඒකට ග්‍රීන් එක මම යූස් කරගන්නවා. මේ දකුණු පැත්තේ සයිඩ් එකේ කල පැලට් එක තියෙන එකේ මම ග්‍රීන් එක සිලෙක්ට් කරා. ඔයාලට පේනවා ඇති දැන් මේකේ අවුට්ලයින් එකක් තියෙනවා. මට ඕන මේ අවුට්ලයින් එක නන් කරන්න. ඒක කැතයි. ඉතින් මම ඒ අවුට්ලයින් එක නන් කරන්නේ කලර් පැලට් එකේ තියෙනවා උඩම නන් බටන් එක. ඔයාලට පේන ඇති චූටි කතරයක් එක. ඒක රයිට් ක්ලික් කරාම නන් වෙනවා. ඔයා දකින්න ඇති
ඉතින් ආයිත් මම මේ වගේම තව චූටි බොක්ස් එකක් අරගෙන බ්ලූ කලර් එක දෙනවා. ඒ දෙකම එකට ගෲප් කරලා ඒක page එකේ top එකට තියා ගන්නවා. කලින් වගේ page size එකට box එකක් අරන් පස්සේ box එක delete කරලා දානවා. දැන් මේක තියා ගන්නවා මෙතනින්. Then mama me udata tiyagattu podi box eke eke podak nil paata athul patter hidinne podak harawa gannawa eke uda tiyena property bar eke mirror vertically kiyala podi option ekak eka click karama eka anith patta harenawa ekema duplicate ekak man gannawa dan eka right click karala atha arupu gama mama drag karagena eka duplicate ekak enawa ekat man ara property bar eke tiyena mirror vertically haraha anith patta harawa gannawa nil paata athul patta hidina vidiyata ඉතින් දැන් මම කාඩ් එකේ ඒ ලයින් දෙක හදාගෙන ඉවරයි මම මේකට වෝටර්මාක් එකක් ඇඩ් කරගන්න හදන්නේ ඒක ෆයිල් ඕපන් කරලා මම කලින් සේව් විදියට මේක සේව් කරලා තියෙන්නේ ඒක අරගන්නවා දැන් මෙතනට අරගෙන ඒකේ page එකේ size එකටම හදලා දැන් ඒක මේකට ඇවිල්ලා තියෙනවා මට ඒක ඕන page එකේ back එකට දාගන්න ඒක mouse එකෙන් right click කරාම order එනවා order to back of page කියලා එනවා ඒක click කරාට පස්සේ ඒක page එකෙන් back එකට යනවා එතකොට මම කරපු ටික උඩ තියෙන්නේ දැන් watermark එක තියෙන යටම එතකොට ඒක image එකට අපි කරපු එකට හානියක් වෙන්නේ නැහැ දැන් මම මේක save කරගන්නවා කොහොමත් ඔයා වේලසනම save කරගන්න දැන් මම මගේ කාඩ් එක හදලා ඉවරයි දැන් මම print කරන්නයි හදන්නේ control p press කරලා දැන් print option එකට යනවා ඒකේ මගේ printer එකට අදාළ option ටික මම දෙනවා ඒ ඔයාලගේ සමහර වෙලාවට වෙන option නැති දැන් මේකට අදාළ option ටික select කරලා මම apply print preview දුන්නම මේ වගේ panel එකක් තමයි එන්නේ මම 12 by 18 size එකට තමයි මගේ apps ටික දාගන්න හදන්නේ දැන් ඒ size එකට මට visiting card 27ක් plan කරගන්න පුළුවන් දැන් ඒකේ මම කටින් මාක් එක ඔටෝමැටිකලි දා ගන්නවා මෙතන මේ විදියට එතකොට මට කට් කරගන්න ලේසි දැන් අපි බලමු එහෙනම් print වුනහම කොහොමද අපි හදපු business card එක දැන් මම 12 by 18 size එකට ivory board එකක් feed කරා මේක matte finish මේක laser printer එකක් එක අනිත් එක හරිම quality චූටි අකුරු පවා දැන් machine එක ගත්තා board එක දැන් ඒක print වෙනවා තප්පර ගාණක් ඇතුළත මේක print වෙනවා දැන් print එක එළියට එනවා ඕනම design කෙනෙකුට වගේම මටත් හරි සතුටුයි design එක print වෙනකොට දැන් මේක බලන්න හරිම quality අකුරු CMYK සපෝට් කරනවා ගොඩක් වෙලාවට print වලදී ඒකයි මම කලින් කියනවා කිව්වේ ඉමේජස් සම්බන්ධ කාට හරි ගැටලුවක් තියෙනවා නම් මගේ ඉමේජස් සම්බන්ධ කරපු වීඩියෝ එකක් තියෙනවා Photoshop එකෙන් ඒක පොඩ්ඩක් බලන්න ඉතින් ඔයාට මේ වීඩියෝ එක අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වුණා නම් comment කරන්න like කරන්න තව කෙනෙක්ට බලන්න share කරන්න මතක ඇතුව subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමකුත් තියෙනවා එහෙනම් ගිහිල්ලා එන්නම් සුබ දවසක් ඔයාට